අදත් ඕගොල්ලොන්ට අපි ලස්සනම ලස්සන ද්‍රව්‍ය සම්පෙන්නනයක් අඳින්නේ කොහොමද කියලා අලුත්ම පාඩමක් අරන් ආවා. මෙන්න අද ඕගොල්ලොන්ට අඳින්න තියෙන ද්‍රව්‍ය කට්ටලේ බලන්නකෝ. බෝතලයක් තියෙනවා. මේ බෝතලේ ඇතුලේ ඇන්තූරියම් පොළ කීපයක් දාලා ඒකට ඇන්තූරියම් මලකුත් එකතු කරලා තියෙනවා නේද? ඔන්න ඉතින් සුපුරුදු විදියට ලස්සන පෙට්ටියක්. ඒ පෙට්ටිය උඩ ඔන්න පහළට වැටෙන රෙදි කෑල්ලකුත් තියලා ඒක උඩින් මෙන්න මේ විදිහේ මග් එකක් තියලා තියෙනවා. මේ ඔක්කොම ලෑල්ලක් උඩට සම්පින්ඩණය වෙලා බොහොම අපූරු චිත්‍රයක් මෙන්න මේ විදියට ඕගොල්ලොන්ට අඳින්න පුළුවන්. බලන්නකෝ ඉතින් කොච්චර ලස්සනයිද මේ චිත්‍රය කියලා නේද? මේ චිත්‍රය මුල ඉඳලා අඳින විදිය ඕගොල්ලොන්ට අද අපි කියලා දුන්නයින් පස්සේ මේ බඩු ටික ඔයාලගේ ගෙදර මෙන්න මේ විදියට සකස් කරගෙන මේක දිහා බලාගෙන චිත්‍රය අඳින්න ඕනේ. මතක තියාගන්න අපි පෙන්නන චිත්‍රයේ සජීවී වර්ණ කිරීම් අභ්‍යාස ඒ විදියටම අධ්‍යයනය කරලා මේ චිත්‍රය බලාගෙන පළවෙනි වටේ වර්ණ කරාට කමක් නැහැ. ඊට පස්සේ ඉතින් ඔයා චිත්‍රයට අදාළ බඩු ටික ඔයාගේ මේස උඩ ඇස් මට්ටමේ සහ ඇස් මට්ටමට පහළින් නිර්මාණය වෙන විදියට සකස් කරගෙන ඒ දිහා බලාගෙන සජීවී අවකාශ අඳුනගෙන තමයි චිත්‍ර අඳින්න ඕන. එහෙම නැත්තං ඉතින් අන්තර්ජාලේ තියෙන චිත්‍ර කොපි කර කර චිත්‍ර ඇඳොතින් චිත්‍රයේ තියෙන ගොඩක් සුවිශේෂී තැන් ඔයාට මග ඇරෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඉතින් ඔයාට දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න අමාරුයි. ඒ හින්දා ඔයාගේ ඇහින්ම මේ වගේ විස්තර දැකලා චිත්‍ර අඳින එක තමයි හොඳ. ඕන්න එහෙනම් අපි මේ චිත්‍රය අඳින පාඩමත් එක්ක එකතු වෙන්නයි හදන්නේ. අදත් අපිට මේ චිත්‍රය ඇඳලා එව්වේ අපේ ඔන්ලයින් වැඩසටහනත් එක්ක නිතර සම්බන්ධ වෙලා වැඩ කරන උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න රසින්දු සංදීප. ඉතින් අපි රසින්දු සංදීපටත් ගොඩාක් ස්තුතිවන්ත වෙලා මේ චිත්‍රය කොහොමද අඳින්නේ කියලා බලමු නේද? දැන් ඉතින් ඔන්න ඔය විදියට මේ පෙට්ටිය මොන වාගේද අපේ චිත්‍රයට එකතු වෙන්නේ කියලා නිර්මාණය කරගත්තයින් පස්සේ පෙට්ටියත් එක්ක කිට්ටුවෙන්ම තියෙන බෝතලය සිරස්ව ගමන් කරන්නේ කොහොමද කියලා මෙන්න මේ විදියට අපි පරිමාණගත කරගන්න ඕන. දැන් ඉතින් ඕගොල්ලොත් මෙන්න මේ විදියට පරිමාණගත කරගෙන චිත්‍රය අඳින්න උත්සාහ ගන්න ඕන කියලා තමයි අපි යෝජනා කරන්නේ. දැන් ඉතින් ඔයාගේ පැන්සල භාවිතා කරලා මෙන්න මේ විදියට චිත්‍රයට අදාළ හැම දෙයක්ම සැලසුම් කරගන්න ඕන. ඉතින් මූලිකවම මේවායේ සැලසුම හැදෙන්න ඕන බොහොම කටු චිත්‍රයක් විදියට ඊට පස්සේ තමයි ඔයාට පාට කරගන්න ඕන විදියට විස්තර නිර්මාණය කරගන්න ඕනේ. දැන් ඔයාට මෙන්න මේ වගේ සමබර ද්‍රව්‍ය සම්පින්ඩනයක් ඔයාගේ චිත්‍රතලයට ඇවිල්ලා තියෙනවා නම් වර්ණ කරන්න පටන් ගන්න පුළුවන්. මේ වර්ණ කරනකොට ඉතින් පළත්තය අරගෙන ඔයාට කැමති වර්ණ දාගෙන කෝකටත් ගැලපෙන මධ්‍යස්ථ පින්සලකින් වැඩේ පටන් ගන්නයි කියලා තමයි අපි යෝජනා කරන්නේ. ඔන්න ඉතින් අපි මුලින්ම වර්ණ තවරන්න පටන් ගත්තේ පෙට්ටියේ දියසායම් ලක්ෂණ මතුවෙන විදියට වතුරත් එක්ක කවලම් කරගෙන ඕන් ඔය වගේ පෙට්ටිය ආලේප කරගමුකෝ. පෙට්ටිය ආලේප කරගත්තයින් පස්සේ අපිට මේ රෙදි කෑල්ලට අදාළ වර්ණවල මූලික තානයන් ටික මෙන්න මේ විදියට චිත්‍රයට එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් අපි මේවා එකතු කරනකොට බොහොම ලාවට වතුරත් එක්ක මිශ්‍ර කරලා එකමත එක පියවර වශයෙන් වර්ණ ස්තර ස්ථාපනය කරන්නට අමතක කරන්න එපා. එතකොට ඉතින් ඔන්න නිල් රතු එකට එකතු වෙමින් දම්පාට නිර්මාණය වෙමින්
නේද ලස්සනට නිල් දම් රතු දම් එක මේ රෙදි කෑල්ල කොහොමද නිර්මාණය වෙන්නේ ඒක එළිය අඳුර කොහොමද ඉතිරි වෙන්නේ කියලා හොඳට කල්පනා කරන්න ඕන ඒ වගේම ඉතින් වැඩි වෙච්ච තැන්වල තියෙන පාට මොන විදියටද අඩු කරන්නේ මදි තැනකට පාට එකතු කරන්නේ මොන විදියකටද කියලා මෙන්න මේ වර්ණ කිරීමෙන් ඕගොල්ලොන්ට අධ්‍යයනය කරන්න පුළුවන් දැන් ඉතින් අපි මේ බෝතලයක් පාට කරන්න පටන් ගමු බෝතලේ පාට කරනකොට මතකයිනේ අපේ ඇස්වලට පේන බෝතලේම තමයි අපි මෙතෙන්දී පාට කරන්න උත්සාහ කරන්නේ ඉතින් ඒක දිලිසෙන තැන් තියෙනවා එතකොට ඒකේ ටිකක් අඳුරු තැන් එහෙමත් තියෙනවා ඒව ගැලපෙන විදියට මෙන්න මෙහෙම පාට කරගත්තම බෝතලේ මූඩියට පහලින් තියෙන ලේබල් එකත් සුදෙන් ඉතුරු කරගෙන අපි දැන් ඔන්න කොළ ටික පාට කරන්න පටන් ගන්නවා බොහොම ලේසි නාරටි තියෙන පැත්ත බැලුවා කොළේ තියෙන රටාවට ගැලපෙන විදියට මෙන්න මෙහෙම වර්ණ ඔයාගේ චිත්‍රයටත් එකතු කරගන්න කොළ පාට කහ පාට නිල් පාට වගේ එකතු කරලා ටිකක් ලා පාට වර්ණයෙන් තමයි ඉස්සල්ලාම දියසායම් වලින් ආලේප කරන්නේ. දියසායම් වැඩ කරනකොට ගොඩක් ඝනට වර්ණ ආලේප කරන්නේ නැහැ. එහෙම ඝනට වර්ණ ආලේප කරන්නේ ඇක්‍රිලික් තෙල් සායම් වාගේ මාධ්‍යවලනේ. එතකොට සමහර දරුවෝ ෆැබ්‍රික් පෝස්ටර් කලර් වාගෙන් වර්ණ මාධ්‍යවලිනුත් චිත්‍ර අඳින්න පුරු වෙලා ඉන්නවා. එතකොට ඉතින් මේ දියසායන් ලක්ෂණ මේ විදියට මතු වෙලා එන විදියට චිත්‍ර අඳින්න අමාරු වෙනවා. ඔන්න දැන් අපි මේ කොළ අත්තට ටිකක් රතු පාටත් එකතු කරගන්නවා. හැබැයි මේවා ඔක්කොම වතුරත් එක්ක මිශ්‍ර වෙලා වර්ණයේ තියෙන තීව්‍රතාවය ගොඩක් අඩු වෙලා තමයි චිත්‍රයට එකතු වෙන්නේ. ඉතින් මේ ශිල්ප ක්‍රමයෙන්ම භාවිතා කරලා නිල් පාට කහ පාට නේද එතකොට කොළ පාට රතු පාට නේද වර්මීලියන් වාගේ රතු පාටක් ගත්තම මෙන්න මෙහෙම අපිට කොළ ඔක්කෝම පාට කරගන්න පුළුවන් ඉතින් මතක තියාගන්න ඕනේ ලා පැහැයේ ඉඳලා තද පැහැයට යන්න ඕනේ ඒ වගේම ගොඩක් වෙලාවට චිත්‍රය හමාර වෙනකොට ස්තර ස්තර එකට වැදිලා චිත්‍රය ලස්සන්ට දියසායම් ස්තර ගොඩාක් චිත්‍රය තුළ අපි මතු කරගත්තොත් තමයි බොහොම අපූරු චිත්‍රයක් නිර්මාණය වෙන්නේ දැන් ඉතින් ඔයත් බලන්නකෝ මෙන්න මේ විදියට ඔයාගේ කොළ ටිකයි මලයි මූලික වශයෙන් වර්ණ වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් ජෝගුවේ වැඩත් මේ විදියට හමාර කරන්න දැන් ඔන්න අපේ චිත්‍රයේ මූලික වටේ වර්ණ තැවරිලා ඉවරයි ඒ වගේම දෙවනි පියවර තුන්වෙනි පියවර මෙන්න මේ විදියට අපිට යන්න පුළුවන් එතකොට ඉතින් ඔයා ටිකක් ආදුනික කෙනෙක් නම් ටිකක් වර්ණ වේලිලා තිබුණට කමක් නැහැ ඔයා ටිකක් පළපුරුදු කෙනෙක් නම් තිත වර්ණය තියෙද්දිම තවත් වෝටර් කලර් ඒ කියන්නේ දියසයම් ඊට උඩින් ආලේප කරන්න පුළුවන් ඔන්න දැන් ඉතින් අපි පෙට්ටියේ වැඩ මේ විදියට ආරම්භ කරා. ඔයත් බලන්නකෝ මෙන්න මෙහෙම තමයි මේ පෙට්ටියේ එළිය අඳුර එක්ක වැඩ කරන්න පටන් ගන්න. මේක අඳිනකොට ඔයාට ටිකක් ලා පැහැයක් ගන්න ඕනුනොත් පින්සල හොඳට හෝදලා ඇඟිලි දෙකෙන් පිහිදාලා වර්ණ ගොඩක් වැටිච්ච තැනක තියුව ගමන්ම පින්සලෙන් ටිකක් වර්ණ උරාගෙන ඔයාට ටිකක් ඕන විදියට සුදු පැහැය හරි ගස්ස ගන්නත් පුළුවන්. දැන් ඉතින් අපි පෙට්ටියේ වැඩ ටික මෙහෙම කරගමුකෝ. දැන් ගොඩක් වෙලාවට ඔයා මේ පෙට්ටියට සුදු කොළයක් අලෝගන තිබුණොත් පෙට්ටියත් එක්ක එළිය අඳුර වැටෙන විදිය ඔයාටම අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඔය ඇලවුම් පාරවල් මේ විදියට ලස්සනට මතු කරගත්තොත් අර පෙට්ටියේ මුහුණත තියෙන පාළු ගතියත් අපිට අයින් කරලා දාන්න පුළුවන්.
ඊළඟට ඉතින් අපි ඔය ලේන්සුවේ එහෙම නැත්නම් අපි මේ රෙදි කෑල්ලේ තියෙන වර්ණ ස්තර කීපයක් අපි දාගෙන ඉඳිමුකෝ. පියවර වශයෙන් වර්ණ කරනකොට මෙන්න මේ විදියට අපිට පුළුවන් එක මත එක වර්ණ ගිල්ලවමින් මෙන්න මේ විදියට රෙදි කෑල්ලේ තියෙන වටකුරුභාවය ඇතුළට ගියපු භාවය ඉහළට නිරපු භාවය එළිය අඳුරත් එක්ක ගැළපීලා යන විදියට වර්ණ තවර ගන්න බලල හොයලා හැම තැනකම තියෙන වර්ණ ටික ওই විදියට තවර ගන්නට උත්සාහ ගන්නකෝ දැන් ඔයාගේ චිත්‍රෙත් මෙන්න මේ විදියට ලස්සනට මතුවලා එනවා කියලා තමයි අපේ විශ්වාසය වීඩියෝ එක ඕන තැනක නවත්තලා ඔයාගේ චිත්‍රෙත් මේ විදියට ගොඩක් ලස්සනට මතුවලා එන විදියට නිර්මාණය කර ගන්නට අමතක කරන්න එපා දැන් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට බෝතලේ වැඩ කටයුතු ටික තව ටිකක් ඉස්සරහට ගෙනියන්න පෙට්ටියට එහා පැත්තේනේ බෝතලේ තියෙන්නේ ඒ හින්දා ඉතින් පෙට්ටියේ අඳුරත් බෝතලේ සමහර තැන් වලට වැටෙන්න ඉඩ තියෙනවා ඒ වගේම මේ බෝතලෙන් gedara aalokaya tiyena tan paravartane wevi pennannat ida tiyena botaleka swaroopaya tamai ahala pahala tiyena hemma hadeyakma me botale tiyena watakuru hadeya athulin apita penna penna matu karala denawa onn ithin rasindu me vidiyata botaleeta tava warna tikak ekathu karagena polawala tiyena lakshana tika menna me vidiyata matu karanta patang gannawa etakota ithin oyna arati gana ehema avabodhen yuktawa සීරුමාරුවට මෙන්න මෙහෙම වැඩේ කරගෙන යන්න ඕනේ. ඉවසීම ගොඩක් තියෙන්න ඕන චිත්‍ර අඳිනකොට. ඉතින් කොළ ටිකත් මෙන්න මේ විදියට ඔයාට නිර්මාණය කරගත්තම චිත්‍රය ගොඩක් සාර්ථක විදියට කැපිලා පේන්න පටන් ගන්නවා. ඔය විදියටම තමයි මල නිර්මාණය කරන්නේ. ඉතින් අපි මලට අවශ්‍ය පාට කොළේට දාපු විදියට තවර ගන්න උත්සාහ කරන්න ඕන. දැන් ඉතින් ඔන්න 3 වෙනි 4 වෙනි පියවර යන අවස්ථාව. ඉතින් පෙට්ටියට මෙන්න මේ විදියට වර්ණ එකතු කරගන්නකෝ. එන්න තද පාටවල් එකතු කරගෙන දියසායම් විස්තර එක මත එක අපේ චිත්‍රයට එකතු කරලා බොහොම ලස්සන සමබර වර්ණ රටාවක් චිත්‍රය තුළ ජීවත් කරවන්න ඕගොල්ලෝ උත්සාහ ගන්න ඕනේ.
දැන් ඉතින් ඔයාගේ චිත්‍රෙත් මෙන්න මේ මට්ටමට ඇඳිලා තියෙනවා නම් අපිට පුළුවන් තව පියවරක් ඉස්සරහට යන්න. අපි මෙන්න මේ වෙලාවේදී අපේ චිත්‍රයට අවශ්‍ය හැම තැනකටම අවශ්‍ය අඳුරු වර්ණ ටික ටික එකතු කරන්න පටන් ගන්නවා. එතකොට මේ රෙදි කෑල්ල, පෙට්ටිය, මේ මග් එක, එතකොට බෝතලේ, මේ කොළ, මේ මල් එහෙමත් අමතක කරන්න නැතුව මෙන්න මේ විදියට වර්ණ තවර ගන්න ඕන. ඉතින් බෝතලෙත් ගොඩක් මතු වෙලා එනවනේ. ඒකේ හැඩය මතු වෙනවා, එළි අඳුර ඉතුරු වෙන විදිය හොඳින් මතු වෙලා එනවා. ඉතින් බෝතලේ කටත් මෙන්න මේ විදියට මතු කරගන්න අමතක කරගන්න එපා. මේ පුංචි පුංචි තැන් සමහර වෙලාවට විභාගෙදි ඔයාගේ අතින් අත ඇරෙන්න ඉඩ තියෙන හින්දා තමයි අපි මෙහෙම කිව්වේ.
දැන් ඉතින් ඊළඟට මතක ඇතුව කොළ වලට මල් වලට තව මෙන්න මේ විදියට වර්ණ පියවරයන් එකතු කර කර මේවයි තියෙන උඩට නිරපු ඇතුළට ගිලිච්ච ලක්ෂණ එහෙමත් බොහොම අපූර්වට නිර්මාණය කරන්න ඕනේ බලන්න රසින්දු මේ වැඩේ කරන විදිය නේද ඔයාටත් පුළුවන් රසින්දු අඳින විදියටම චිත්‍ර අඳින්න අවශ්‍ය වෙන්නේ කැපකිරීමක් විතරයි ඔයා කැප කරන හැම මොහොතෙම ඔයාගේ දක්ෂතාවය තව තවත් වර්ධනය වෙන බව මතක තියාගන්න ඕනේ දැන් ඉතින් චිත්‍ර ගොඩාක් වැඩ අහවර වෙලා කියලා ඔයාට පේනව නේද මග ඇරිච්ච පුංචි පුංචි තැන් තියෙනවා නම් දැන් තමයි හදන්න හොඳම වෙලාව ඒකට ඉතින් ටිකක් පුංචි පින්සලකුත් අරගෙන මෙන්න මේ විදියට රෙදි කෑල්ලේ තියෙන මේ සංවලිතභාවය හැම හොඳට මතුවෙන විදියට පුංචියට වර්ණයේ තීව්‍රතාවය වැඩි කිරීමක් කරලා මෙන්න මේ විදියට මතු කර ගන්නකෝ ඊට පස්සේ තින් ඕගොල්ලන්ටත් මෙන්න මේ වගේ ලස්සන චිත්‍රයක් මතුවෙනව නේද? දැන් ඉතින් මේ චිත්‍රය සම්පූර්ණ වෙන්න නම් අපිට මේ චිත්‍රයට හොඳ පසුබිමකුත් දා ගන්න ඕනනේ. බලන්නකෝ මේ පසුබිම දාන විදිය. මේ වෙලාවේදී පසුබිමට කහ පාටට හුරු වර්ණයක් තමයි තෝරගෙන දාන්නේ. ඒ වගේම මේ ටික තියලා තියෙන තලය නේද? එහෙම නැත්නම් මේ මේසලෑල්ල මෙන්න මේ විදියට සම්පූර්ණ කරගත්තොත් තව ටිකක් ලස්සනක් මේ චිත්‍රයට එකතු වෙනවා. ඉතින් ඔගොල්ලොත් මෙන්න මේ විදියට ලස්සනම ලස්සන ලෑල්ලක් දාලා ඔයාගේ චිත්‍රෙත් හැඩ කරගන්න කියලා අපි යෝජනා කරනවා. දැන් බලන්නකෝ ඉතින් චිත්‍රය සම්පූර්ණ වෙලා එන අපූර්ව. දැන් ඉතින් ඔයාගේ චිත්‍රෙත් මෙන්න මේ මට්ටමට නිර්මාණය වෙලා තියෙනවා නම් අපිට පුළුවන් තව පුංචි පුංචි කොටස් ටිකක් එකතු කරලා අපේ චිත්‍රය අවසන් කරගන්න. එතකොට ඉතින් මේ රෙදි කෑල්ලේ තියෙන කොන් එහෙමත් අපිට මේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්. මේකෙදි රෙදි කෑල්ලේ කෙළවර තියෙන මේ වගේ නූල් ටිකක් එහෙම අපි මතු කරගත්තොත් අපිට ටිකක් පෙර නොවිරු ආකර්ෂණීය බවක් මේ චිත්‍රයට එකතු කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ මේසලෑල්ලේ ඝනත්වයක් මේ විදියට පෙන්න ගන්න. මේවට ඉතින් අපිට වැඩි මහන්සි වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් වර්ණය තීව්‍ර කරලා ආලේප කිරීමක් විතරයි කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඉතින් ඔය මේසලෑල්ලට ඉස්සරහින් තියෙන භූමියත් මේ විදියට ලාවට කහපාටින් ටිකක් ආලේප කරගත්තොත් කොහොමද කියලා බලන්නකෝ. කොහොමුණත් ඉතින් දැන් ඔන්න අපේ චිත්‍ර වැඩ කටයුතු ඔක්කොම ඉවරයි. මේ වැඩ කටයුතු ඉවර කරපු චිත්‍රෙ මෙන්න මේ විදියට ලස්සනට නිර්මාණය වෙච්ච ආකාරයක් ඔගොල්ලොට බලා ගන්න පුළුවන්. ඔයාගේ චිත්‍රෙත් මෙන්න මේ තත්ත්වයට ඇඳිලා තියෙනවා නම් ඔයා ගොඩාක් දක්ෂයි. හැබැයි මතක තියාගන්න ඕන මේ චිත්‍රය බලාගෙන ඔයා චිත්‍රයක් ඇඳොතින් ඔයාට මේ ද්‍රව්‍ය ටික තියලා ඇඳලා ලබා ගන්න අත්දැකීම් ප්‍රමාණය කවදාවත් ලබා ගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා චිත්‍රය බලන් චිත්‍රයක් ඇඳීම අතෑරලා දාලා මේ බඩු ටික
මේ විදියට ඔයාගේ ගෙදරත් හරි ගස්සගෙන ඒ අවකාශයන් එළියඳුර මනාව ගැළපෙන විදිය හිතලා බලලා ඔයා ලස්සන චිත්‍රයක් නිර්මාණය කරලා අපිටත් එවන්න කියලා අපි යෝජනා කරනවා. එහෙමනම් ඉතින් ඔගොල්ලොන්ට ගොඩක් ලස්සන චිත්‍රයක් අද කියලා දෙන්න උදව් කරපු රසින්දු සංදීපටත් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ චිත්‍රය අපි YouTube නාලිකාවට එකතු කරලා ගොඩක් කාලෙකට පස්සේ නම් ඔයා මේ චිත්‍රය බලන්නේ රසින්දු ඒ වෙනකොට රටට වැඩදායී තරුණයෙක් වෙලා තියෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් අපි ආගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරමින් අද පාඩම ඉවර කරන්න හදන්න. ඉතින් ඔගොල්ලොන්ට අපේ පාඩම ගොඩාක් වැදගත් වුණා නම් ඔගොල්ලෝ අපිට කමෙන්ට්ස් කරන්න, ලයික් කරන්න. එතකොට ඔගොල්ලොන්ට අපි දාන වීඩියෝ ගොඩක් ඉක්මනට ලැබෙනවා. ඒ වගේම මේක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එතකොට යාළුවෝ ඔයාට ගොඩාක් ස්තුති වේවි. ලස්සන චිත්‍රයක් අඳින්න ඔයාටත් දායක වුණා කියලා. ඉතින් ඔයාලා අපිව subscribe කරලා නැත්තම් subscribe බොත්තමත් ඔබලා එතනම තියෙන පුංචි bell icon එකත් click කරලා තියන්න. හැම වෙලාවෙම ඔයාගේ යාළුවන්ට අපේ වීඩියෝ ෂෙයා කරලා ඒගොල්ලොන්ට ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දෙන්න. අපි අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔයාලට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.